ජනතාවට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා ජීවන වියදම ඉහළ යාමත් නිසා. මම අද උදේ කඩේකට ගිහිල්ලා මේ ඇහුවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගණන්. මේ පොල් ගෙඩිය. දැන් මට මතක් වෙනවා මේ අපේ රටේ නායකයෝ දැන් සැපද කියලා ඇහුවනේ පොල් පෙල්ලනනේ. පොල් බෑයක්. මම මේ කියන්නේ දැන් මේ පොල් ගෙඩිය රුපියල් 100යි. පොල් රුපියල් 100ට ඉහළ ගිහිල්ලා. හැබැයි මේ මාධ්‍යෙන් මේව ගැන කතා කරන්නේ නැහනේ දැන්. ඒ දවස්වල කොහොමද 100ට ගියා නම් එහෙම. ඒ දවස්වල 100ට ගියා නම් එහෙම ඈ මේ ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්නේ පොල් ගෙඩිය රුපියල් 100යි කියන එක. අද මේ පොල් ගෙඩිය රුපියල් 100යි කියලා කවුරුත් කතා කරන්නේ නැහැ මාධ්‍යත් නේදයි මම කරුණාකර තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා සීනි 150යි පොල් 100යි සීනි 150යි හාල් 120යි 130යි අර 90ට නේද දෙනවා කිව්වේ හාල් අල 180යි 200යි බීලුණු 180යි 200යි රතුළුණු 200යි සුදුළුණු 300යි බෝංචි 250යි කාලා අමාරයි නේද මෙන්න මේ වගේ තත්වයක් අද ඇති වෙලා තියෙනවා කරුණා කරලා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ආකාරයෙන් ජීවන වියදම අඩු කරන්න මේ ආණ්ඩුව බැඳී සිටිනවා ආණ්ඩුව කිව්වා ඈ ආණ්ඩුව කිව්වන අර සාහන මල්ලක් දෙනවා කියලා දැන් දෙන මල්ලක් දෙන්නකො මේ පොල් ගෙඩියත් එක්ක කොහොද දැන් සාහන මල්ල දැන් අවුරුද්දක් වෙනවා ජනාධිපතිවරයා පත් වෙලා මේක දුන් මේ මේ පොරොන්දු කිව්වේ ජනාධිපතිවරණේ එතකොට මේ මේ අවුරුද්දක් ඇති වෙලත් තාම සාහන මල්ල දීලා නැහැ ඒ කරුණා කරලා ජනතාව ජීවත් කරවන්න මේ මේ විසිවන සංශෝධනය ගැන අවධානය යොමු කරන්න කලින් ජනතාවට ජීවත් කරවන්න ජනතාව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න දැන් හැමෝම එදා 2010 දිත් ඔය සිල්ලමයි උනේ තුනෙන් දෙකේ බලය මුදල් වලට හරි අරගෙන 18 වෙනි සංශෝධනය ගෙනාව ජනතාවට මේ සාහනයක් දුන්නා අද තුනෙන් දෙක අරගෙන 20 වෙනි සංශෝධනයක් ගේනවා මේ රටේ ජනතාවට සාහනයක් නෙමෙයි ලබන්නේ ඒකින්ද එක පවුලකට ඕනේ විදිහට රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් නමුත් මේ රටේ ජීවත් වෙන ජනතාවට ජීවත් කරවන්න බැරි අවස්ථාවක් ලක් වෙලා තියෙනවා breaking.lk